At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් එහි සිට ඉන්දියාව බලා ගමන් ගත්තා. නවදිල්ලේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් එරටට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකුමසාරිස් වයිකේ සිංහ මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකුමසාරිස් චිත්‍රාංගනී වාගේශ්වර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්. මෙම සංචාරයේ අතරතුරදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියා රාජ්‍ය නායකින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෝක ආර්ථික සමුළුවේ මෙහෙවීමෙන් ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියා ආර්ථික සමුළුවටද සහභාගී වීමට නියමිත වනවා. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණි අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද එම සංචාරයට එක්වනවා. අග්‍රාමාත්‍යවරයා ඉන්දිය නිල සංචාරය අවසන් කර ලබනාට වෙනිදා යළි දිවයිනට ළඟා වනු ඇතී.